बोल लोगों आम तो ऐंटे सुबह तो मना रही क्यों बोले मैं यहाँ पे जाना आगे दे ओ आदे सुबह तो ऐसे क्या नोने सुबह तो होंडा ही ने सुट्टाई है सोरता आंध्रो माँ होंडा ही क्यों बा हरी हरी दें थावत होंडा बैंडा ना माँ आप उधर दूसरे दिन लोगों අපි කියන ලොකු හාමුදුරුවන්ට මොනවා හරි කිව්වද? හොඳට කල්පනා කරන්න. හොඳට. ඌ කිව්වා. හරිනේ පොඩි සාදු. චූටි පොඩි සාදුන වැඩේ දීලා තියෙනවා. මං හිතුවා ඒක හරියන්නේ නැති වැඩක් කියලා. පොඩ්ඩක් ඉන්න චුට්ටි. සුබෝද. මොනවද කිව්වේ? Sidu? Appi yam chutte. Subo dana me kelete. Sorta handrone. Katolo ko handro kiwa idaneyak genalla denawa kiyala. Mokadda? මොකද්ද ගෙනත් දෙනවා කිව්වේ? මට ලොකු හාන්දෝ නිදානයක් ගෙනල්ලා දෙනවා කිව්වා. අයියෝ ගොල්ල මට හොරෙන් ගේන්නේ ගියේ නිදානේ. ජංජාලිය. සුබෝද තමයි වැඩේ කියලා තියෙන්නේ. මට හිතුණා මෙහෙම වෙයි කියලා. අපි ඉවරයි. ඉතින් මං කවුරු කියලාද? ඇයි බං රංගමල්ලි? ඇයි රංගමල්ලි? මොකද වෙලා තියෙන්නේ? ඔබ දැන් හිතන් ඉන්නේ මං කන්නේ තනකොළ බොන්නේ පුන්නක්කු කියලාද? මං මොකද්ද කරේ බං කියපන්කො. ඔබ මාව ලස්සන්ට ඇඳුවා නේ. සිදු කාර් එකේ හැප්පුණේ? කාර් එකට හැප්පුණේ කොහොමද කියලා නම් දන්නේ නැහැ. හැබැයි හැප්පෙනව දැක්කා. එච්චරයි. ඇත්තටම ඔබ සිදුව පස්සේ පන්නනකොට තමයි බෙම්බෙරින සිදුව දුවද්දි කාර් එකේ හැප්පුණේ. ඔබ කොහොමද දන්නේ? මං දන්න විදිහ උඹට වැඩක් නැහැනේ. මං ගාව උඹට මේටි කියලා. ඔබ දන්නවනේ මේ රංග කවුද කියලා? ඉතින් දීපාල ඉස්සරහට පුරංගනේ මේ දැන් ඉන්නේ. මේ රංග දැන් වෙනස්. ආයේ පරණ රංග තත්ත්වයට මාපත් කරන්න. වෙනේ පිප්පු නැති වුණාට හිතන්න එපා මං ගැරන්ටි එක කියලා.
රංගයත් එක්ක එකට එක කතා කරන්න ගියක හොඳයි. දන්නවනේ උගේ හැටි. වේර ගිලපු මට අක්කලත් කච්චත්ද බොල. මේ උනාට බං රංගයා කියන්නේ නාහෙට අහන්න නැති එකේ. පරිස්සම් වෙයන් ආද? රටේ ඇමතියෙක් මහවුළු ගෙදරට යවපු මට ගමේ ප්‍රධානී අමංච නායකට උන් හිටි තැන් හොයාගන්න බැරි කරපු මට පුරාවිද්‍යා චක්‍රවර්ති මුතුගල මුතුගලට කූරු ගනින්න උගන්නවු මට රංගයා කියන්නේ පාලම යටින් ගිය පොල්ලෙල්ලක් විතරයි බොල යමං මේ 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 හබංකෝ දැන් උඹ මෙහෙ සෙල්ලම් දැම්මට පොලිසියට ගිහිල්ලා ඔය සෙල්ලම් දාන්න හම්බෙන්නේ නැ උඹ ඔහොම ඉඳපන් මම ගිහිල්ලා බලලෙන්න මේ 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 තෝ ගිහින් කොහමද බැරි වෙලා හරි නිදාන යතුරු කාර් එකේ තිබුණොත් උඹට මාව සැකයිද බං උඹ බය නැතු ඉඳහම් මං කවදාවත් උඹේ පිටින් යන්නේ නැ මට උඹ සැක නැ මේක අහගනි මේ රටේ මුකාවත් මේ නිදානේ ගන්න බෑ මේකේ අයිතිකාරය මම උරුමකාරය මම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන අපේ හාමුදුරුවනේ. තෙරුණි හිතන්නෙම අංජනා මේක හිතල මතල කරා කියලා. තමන්ගේ මල්ලිට අනතුරක් සිද්ධ වුණාම ඊට ආසන්නම දේ ඒකට හේතුවක් කරගන්නවා. මේ මිනිස්සුන්ගේ හැටි. අංජනා නෝනා මේ වෙලාවෙ ඉන්නේ ලොකු අමාරුවක වැටිලා. කොහේවත් යන ප්‍රශ්නයක් තමන්ගේ ඔළුවේ කඩා වැටිලා. එහෙමයි. මේක අනතුරක් කියලා හොඳටම පේනවා අපේ හාමුදුරුවනේ. ඒ වුණාට තිරුණි මේක පිළිගන්නේ. සිඳුට හොඳටම සනීප වෙනකන් අංජනා නෝනා පොලිසියෙන් නිදහස් කරන එකක් නැහැ. ඒ වුණාට අංජනා ගැති කිසිම වරදක් නැහැ අපේ හාමුදුරුවනේ. සිඳුගේ ජීවිතේට අනතුරක් නැහැ කියලා ඔප්පු වෙනකන් මේ සිදුවීමේ වගකීම පැවරෙන්නේ අංජනා නෝනාට. අංජනා නිර්දෝෂයි කියලා අපි හැමෝම දන්නවා හාමුදුරුවනේ. ඒ වුණාට තෙරුණගේ කට උත්තරේට පුළුවන් අංජනා අපිට සැකයක් පටවන්න. එහෙම වුණොත් ඒක මහා අපරාධයක් දිනුම්. මේ නෝනගේ ගෙදර උදවිය තවමත් මේ සිද්ධිය ගැන දන්නේ නැහැ මගේ හිතේ. එහෙමයි. අංජනා ගෙදරට නම් මේක තාම කිව්වේ නැහැ. අංජනාගේ තාත්තා ටිකක් අසනීපෙන් හාමුදුරුවනේ. මේ කිව්වොත් තවත් කලබල වෙයි. දැන් සිඳුට කොහොමද දිනු? සිඳුට ඉක්මනටම සනීප වෙයි කියලා අපි හිතන්නේ හාමුදුරුවනේ. සිඳු ඉක්මනින් සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊට වඩා දෙයක් මේ වෙලාවේ අපිට කරන්න බෑ. දිනුම් කලබල නොවි ඉන්න ඕන. මේ හැම දිනෙකම අපේ හිතවත්තු තමයි. ඒත් අපිට යම් දෙයකට මැදිහත් වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔබ වහන්සේට පුළුවන් ද තෙරුණිට කතා කරන්න? කතා කරලා අංජනාතේ වරදක් නැහැ කියලා තෙරුණිට තේරුම් කරලා දෙන්න. ටිකක් දුරයි. ඉක්මනින් යම් මැනික. දාන්න වෙලා පහුනොත් මේ හදාගෙන ආපු කෑම ටික අහක දාන්න වෙනවා. මගේ කකුල් දෙක සිද්දෙනවා.
එපා. ඉක්මනට යන්න. පන්සලට ගිහින් කටවරද්ද ගන්න හැම නෑ. ලොකු සාදු සද නෑ අම්මේ. අනේ ෂෝයි බබේ. ඔයයිති ආයි හිච්චයිය කිව්වා සුබෝද පොඩි හාමුදුරුවෝ කියන්ට. සුබෝධ පොඩි හාමුදුරුවන්ගේ කවුද මේ? ඒ මගේ අයියා. අයිය කිව්වේ? ඒ මගේ අයිය නේ දම්මේ. සුබෝධ පොඩි හාමුදුරුවෝ මගේ පුතා. අනේ ඇත්තද? පොඩ්ඩක් ඉන්නකෝ. කෝ තව චුට්ටක් හිනාවෙන්නකෝ මෙහෙම. හිනාවෙන්න. තියෙන්නේ ලස්සනට. එහෙනම් අපි ගිහින් එන්නන්න ඕන. නෝන? මං නෝන නෙවෙයි. මං ගයනි. ඔයාලා දැන් පන්සලට දයන්නේ? ඔව්. හරි. මාත් මේ පොඩි වැඩකට යන ගම. වැඩ ඉවර කරලා ඉක්මනටම පන්සලට එන්න. සුබෝධ පොඩි හාමුදුරන්ට කියන්න ගයනියක් හම්බුණා කියලා. මම පොඩි සාදුක හොඳ යාළුවෙක්. ඉක්මන් කරන්නකො පුතේ පරක්කු වෙනවනේ. මට සමාව වෙන්න තේරුනේ. ඔයාට සමාව දෙන්න නෙවෙයි මං ඔයව නතර කළේ. ස්තුති කරන්න. මගේ මල්ලි ඇක්සිඩන්ට් වුණ වෙලාවේ ඔයාලා ඔයාව හොස්පිටල් එකට ගෙනිච්චේ නේද? මල්ලි ගැන ගොඩක් හොයලා බැලුවා නේද? මල්ලි ඇක්සිඩන්ට් වුණා කියලා මට කිව්වේ නන්දිපාල. ඇත්තටම මං ඒ වෙලේ ගොඩක් බය වුණා. සිදුරු මොකක් හරි කරදරයක් වෙයි කියලා. ඒකයි මම හොස්පිටල් එකට එක්කන් ගියේ. ඔයාට ගොඩක් ස්තුතියි රංගයි. ඔයා මං ගැන මොන විදිහට හිතන් ඉනවද කියලා මන් දන්නේ නැහැ. මට හිතන විදිහට නම් ඔයා ගොඩක් වෙනස් වෙලා. මා වෙනස් කරේ ඔයාගේ අම්මා. කවුරු නිසා හරි වෙනස් වුණා නම් හොඳයි. සමාව දීමෙන් අතීතේ වෙනස් කරන්න බෑ කියලා මං දන්නවා. ඒ වුණාට අනාගතේ වෙනස් කරන්න පුළුවන්. ඒක නෙමෙයි. දැන් සිදුර කොහමද?
දැන් ටිකක් හොඳයි. සමහර විට ඉක්මනටම ටිකට් කපයි. හොඳ වෙලාවට සිදු අංජනය කාර්යයේ හැප්පුණි. නොදන්න කෙනෙක්ගේ කාර්යයේ හැප්පුණා නම් මගදාල යනවා. ස්පීතාලේ ගෙනියන්න වෙන්නේ. මොකද ඔය විදිහට නෑනේ? නෑ මුකුත් නෑ. ඒ වෙලාවෙ එතනින් ගිය වෙන වාහනයක් නම් මල්ලි ඇක්සිඩන්ට් වෙන්නේ නෑ. මං හිතන්නේ තිරුණි ඔයා මල්ලිගේ ඇක්සිඩන්ට් එක ගැන හිතන් ඉන්නේ වැරදි විදිහකට. නෑ. මං හිතන විදිහ තමයි හරි. හරි. ඔයා දන්නවද? මල්ලි ඇක්සිඩන්ට් වුණේ කොහොමද කියලා? අංජනා අපු ස්පීඩ් එකත් එක්ක එයාට වාහනය කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියන මන් දන්නේ. එහිමයි. අංජනා නෙමේ කවුරු ආවත් මල්ලි ආපු විදිහට කිසිම කෙනෙකුට වාහනයක් කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ කියුවේ කියන්නේ නන්දිපාල තාමත් අපි මල්ලි පස්සෙන් පන්නන එක නතර කළා නෑ. නෙස්ලේ නෑන්ග්‍රෝ හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. UTV TV බලන හොඳම විදිය. ඕකට ප්‍රධානතම හේතුව තමයි පන්සලේ නිදානේ. ඔය නිදානේ ගන්නකම් නන්දිපාල මල්ලිගේ පස්සෙන් පන්නන එක නවත්තන්නේ නැහැ.